විතුර විතුහල සිංහල ලිවීම දෙක ශ්‍රේණිය ආයුබෝවන් දුවේ පුතේ ඔන්න අදත් ඔයාලට අලුත් සිංහල පාඩමක් කරගෙන ඔයාලගේ ගුරුතුමිය ඇවිත් ඉන්නවා අද දුවල පුතාලා ඉගෙන ගන්නේ මුර්තජලු ඥා ඥ අකුරු මුලින්ම අපි ඉගෙන ගන්නේ මුර්තජලු මේ තියෙන්නේ මුර්තජලු පිළම්වරුව පස්රෝල් පොතේ ලියන ආකාරය බලන්න ලියලා තියෙන්නේ කොහොමද කියලා ඒ දිහා බලාගෙන පුංචි ඔයාලත් ලියන්න පුරුදු වෙන්න දැන් අපි බලමු මුර්තජලු අකුර සහිත වචන මාළුවා එළුවා යාළුවා ඔළුව ආයිත් කියමුද මාළුවා එළුවා යාළුවා ඔළුව මුර්තජලු අකුර සහිත වචන පින්තූරත් එක්ක මෙන්න තියෙනවා බලමුද මාළුවා මෙන්න මුර්තජලු අකුර සහිත තවත් වචනය යාළුවා මෙන්න මුර්තජලු අකුර සහිත තවත් වචනයක් එළුවා මුර්තජලු සහිත තවත් වචනයක් ඔළුව දැන් අපි තවත් අලුත් අකුරක් ඉගෙන ගන්නයි මේ ලෑස්ති වෙන්නේ ඔක්කොම කලින් බලන්නකෝ ඒ අකුර මොකක්ද කියලා පේනව නේද මේ අකුරට ශබ්දයක් තියෙන්නේ එතකොට අපි කියන්නේ ඥා අකුර මේක පස් රූල් පොතේ ලියන ආකාරය තමයි මේ පෙන්වන තියෙන්නේ දැන් අපි ඥා ශබ්දයේ තියෙන ඥා අකුර සහිත වචන කීපයක් බලමු ඥාන කතා රතිඥා පිපිඥා ඥාව් ආයිමත් කියමුද ඥාන කතා රතිඥා පිපිඥා ඥාව් එහෙමනම් දැන් අපි ඥා ශබ්දයේ තියෙන ඥා අකුර සහිත වචන පින්තූරත් එක්ක බලමු ඥාන කතා මෙන්න තවත් වචනයක් රතිඥා මේ තියෙන්නේ පිපිඥා ඥා ශබ්දයේ සහිත ඥා අකුර දෙකක්ම තියෙනවා මේ කවුද මේ බලාගෙන ඉන්නේ ඥාව් ඥාව් කියන වචනය පටන් ගන්නෙ ඥා අකුරෙන් මෙන්න තවත් අලුත් අකුරක් මේ අකුරේ ශබ්දයක් තමයි තියෙන්නේ ඥ බලන්න ඥ අකුර ලියලා තියෙන විදිය පුංචි ආලගේ පිල්ලම් හුරුව පස් රෝල් පොතේ පේනව නේද ඔයාලත් ලියන්න පුරුදු වෙන්න මෙන්න තියෙනවා ඤ ශබ්දයේ සහිත ඥා අකුර සහිත වචන බලන්න කියවමුද සංඥා ඥාති ප්‍රතිඥා ආඥාව ආයිමත් කියමුද
संज्ञा ज्ञाति प्रतिज्ञा आज्ञाव දැන් අපි ඒ කියව වචන පින්තූරත් එක්ක බලමු පළවෙනියටම සංඥා මෙන්න තියෙනවා ඥා කුරෙන් පටන් ගන්න වචනයක් ඥාති තියෙන්නේ තව වචනයක් ඥා කුර සහිත මොකක්ද ඒ වචනය ආඥාව දැන් අපි බලමු අන්තිම වචනය ඥා ශබ්දයේ සහිත ඥා කුර තියෙන ප්‍රතිඥා ඔන්න එහෙනම් දුවේ පුතේ අද ඔයාලා අකුරු තුනක්ම ඉගෙන ගත්තා අතපාඩම් ඉගෙන ගත්ත ඔයාලා හැමෝටම සුබ දවසක් සිංහල පාඩමකින් නැවත හමුවෙමු